ගියාම නම් කල්පනා කරන්න. මම මෙනිකන් කල්පනා කර කර හිටියා ඉතින්. වැවට පයින්නේ එම නෙවෙයිනේ. ඇයි මං වැවට පයින්නේ? දිලුම් නැති දුකට වැවටත් පණී කියලා මං හිතුවේ. රංගයි අර පිස්සු. ඔම වැවදියා බලන් ඉන්නකොට කාටද පිස්සු වැදෙන්නේ නැත්තේ? ඔන්න මම එක දෙයක් කියන්න. මොකද්ද? කවුරු නොහිටියා මේ මං ඉන්නකන් ඔයාට වැවට පැනලා මැරෙන්න දෙන්නේ. මොකද්ද මැරෙන කතාව? නෑ නෑ දෙන්න. දිලුම් නැති තුකින් ඔයාට වැවට පැනලා මැරෙන්න යුතුනොත් මං කිමිදිලා ගිහිල්ලා ඔයා ගොඩ උස්සගෙන එනවා. මේ රංගෙ ඉන්නකන් ඔයාට මැරෙන්න ඉඩ දෙන්නේ නෑ. කියන්න ඕන දේ තමයි කිව්වේ. දන්නවනේ මේ රංග ගාව හැංගිලි බැංගිලි නෑ. කියන්න ඕන දේ කෙලින් කියලා දානවා. එච්චරයි. මැරෙන තරම් මට ප්‍රශ්නයක් නෑ. ඒ වුණාට දැන් දිලුම් ළඟ නෑනේ. හදිසියක් වුණොත් දිලුම්ට දුවන් එන්න බෑනේ. මේ රංග විතරයි ඉන්නේ. රංගය මට මේ විහිළු කරන්නේ දිලුමය මග ළඟ නැති හින්දාද? මට දිලුමය නැති අඩු පුරවන්න වෙන කවුරුත් ඕනේ නැහැ. අනේ කියලා මම විහිළුවට නේ කිව්වේ. ඔය මේ ඔච්චර හිතන්න දෙයක් නෙවෙයිනේ. කරමින් කුෂි කුෂි සොෆ්ට්ව තියනවා සාන්දරට අපි ලං
පොඩි සාදු මං අද උඹව නිකම්ම නිකන් ගැනඩි පැටියෙක් කරලා මේ වැඩේ ඉවර කරනවා. පොඩි සාදු අද උඹේ කෙරොන් ඉවරයි. පොඩි සාදු ඔයා කවුද? ඔතේ යන්න දෙන්න. අද උඹේ සෙල්ලම් ඉවරයි. අත්තරින්න. ඔතේ යන්න දෙන්න. ඔයා කවුද? ඔතේ යන්න දෙන්න. ඔයා කවුද? හෙලෝ. ඔව් ඔව් ඔය ඉස්සර සුදු පාට කාර් එකක් තියෙන එතෙන්ට. මම ජයන්පති. හෙලෝ. මේ අපි මෙතනින්දන් කතා කරනවද නැත්නම් කොහෙටද යනවද? නෑ මිස්ටර් ජයන්පති, මම ඉක්මනට යන්නත් ඕනේ. මෙතනින් දැන් කතා කරමු. හරි. අපි කොතනින්ද කතාව පටන් ගන්න? දැන් මිස්ටර් ජයන්පති මේ කතාව දන්නේ කොතනින්දලද? මම දන්නවා දිසානායක කියලා මිනිස්සෙක් ඉස්පිරිතාලෙන් ටිකට් කපාගෙන ආපු දරුවෙක්ව පාරේ අතරමං කරලා ගියා කියලා. හැබැයි එතනින් කලින් සිද්ධ වෙච්ච ටිකවත් එතනින් පස්සේ සිද්ධ වෙච්ච ටිකවත් මම දන්නේ නැහැ. ඒ පුංචි ගෑනු ළමයා ප්‍රශ්නයක් ඇහුවාම උත්තර දෙන්න පුළුවන් වයස ළමයෙක් නේ. ඒ ළමයාගෙනුත් අහලා මොන හරි විස්තරයක් දැනගන්න ඇතිනේ නේද? මට ඒ විස්තර දැනගන්න තිබුණා. ඒ ළමයා මට හම්බ වුණා නා. එතකොට මේ දැකපු නැති ළමයෙක්ව හොයන්න ශ්‍රී ජයම්පති ළමයාගේ කවුද? දරුවෝ කියන්නේ මේ රටේ අනාගතය. කවදා හරි මේ රටේ ජාතිය අනාගතය මේ හැමදේම බාරගන්න ඉන්නේ දරුවෝ. ඉතින් දරුවෝ ගැන හොයන්න මට කාගෙන්වත් අවසර ගන්න ඕනේ නැහැ. මම සෝෂල් ඇක්ටිවිස්ට් කෙනෙක්. NGO එක. වා කැමති දෙයකට හිතා ගන්න පුළුවන්. මට දැනගන්න ඕනේ මෙච්චරයි. මට දැනගන්න ඕනේ ඇයි ඔබතුමීගේ අයියා දිසානායක මෙච්චර පුංචි දරුවෙක්ව ඉස්පිරිතාලෙන් ටිකට් කපාගෙන අරගෙන ඇවිල්ලා මහපාරේ අතරමං කළේ කියන එක විතරයි. මං කියන්න. මටවත් අයියටවත් තේරුම් ගන්න බෑ මොන හේතුවක් නිසාද අපේ අක්කා මේ ගෑන් ළමයට මේ තරම් ලෙන්ගතු කියලා. එයා තමයි ඉස්පිරිතාලේ හිටපු ළමයාව ටිකට් කපාගෙන ගෙදර එක්කන් ආවේ. එහෙනම් අයියෝ මිස්ටර් දිසානායක ඒ දරුවව පාරේ අතරමං කළේ. හැබැයි ඉතින් එහෙම පාරේ අතරමං කළා කියන්නත් බෑ. මොකද මේ වෙලාවේ ඔය දිසානායකත් දරුවව හොයනවනේ. කිසි කෙනෙක් මේ ළමයාව අතරමං කළේ නෑ මිස්ටර් ජයම්පති. ඒ දරුවා හිටපු ගමන් අතුරුදහන් වුණා. Thank you.
උපාසකම්ම කොහෙද යන්නේ? අයින් වෙන්න. ඔබ වහන්සේ අයින් වෙන්න. ඔබ වහන්සේ මගේ මාර්ගෙන් අයින් වෙන්න. මට කරදර නොකර. අයින් වෙන්නේ කොහටද? මම ඉන්නේ ඔය ඇත්තගේ මාර්ගෙ නෙවෙයි. යන්න ආපු ගමන යන්න. රොඩි බන්දෙන්න බුදු බණ අහන්නේ නෑ හාමුදුරනේ. මං කිව්වේ අයින් වෙන්න කියලා. වෙසමුණියක් දැපනේ වැටිච්ච චීවරයේ ඉස්සරහා රොඩි බන්දන වලට කරන්න පුළුවන් දෙයක් නෑ උපාසකම්මේ. දන්න ශිල්පියක් දාලා යන්න ආපු ගමන ගියා නම් කුල බන්ධන තුනුරුවන්ට අභියෝග කළේ අදයි එක නෙවෙයි. ඒව එදත් පරාදයි අදත් පරාදයි. එනං අද ඉතිහාසයේ පළවෙනි වතාවට රොඩි බන්ධනයක් ඉස්සරහා හාමුදුරු නමක් පරදින්නයි යන්නේ. සුබෝද සිදු එක්කන් යන්න. පොඩි සාදු ජයම්පති, මේ ගෑන් ළමයට භූත දෝෂයක් තියෙනවා. ඒක නිසා මගේ අයියා වරින් වර අසනීප වෙනවා. ඒක හොඳ කරන්න නම් මේ ගෑන් ළමයව අමනුෂ්‍යයන්ට බාර කරන්න ඕනේ. නමුත් ඒක කරගන්න බැරි වුණා ළමයා අතුරුදහන් වුණා. මිස්ටර් ජයම්පති ඔය විදිහට හිනා වෙන්නේ ඒක විශ්වාස කරන්නේ නැති නිසා වෙන්න ඇති. ඒ වුණාට ඒක තමයි ඇත්ත. මිස්ටර් ජයම්පති, මේ ලෝකේ සමහර දේවල් තියෙනවා අපේ හිතට එකගව විශ්වාස කරන්න බැරි දේවල්. ඒ වුණාට ඒ දේවල් විශ්වාස කරන්න වෙන තත්ත්වයට අපිව ඉබේටම පත් කරනවා. ඒ කියන්නේ මිස් කුමාරිත් විශ්වාස කරනවා ඔය කියන පුංචි දරුවාට යක්ෂ හරි പ്രേත හරි අමනුෂ්‍ය හරි බැල්මක් තියෙනවා කියලා නේ. ඒ කියන්නේ මිස් කුමාරි කියන්නේ මිස් කුමාරිගේ අයියාට ලෙඩක් තියෙනවා, මේ දරුවව අමනුෂ්‍යන්ට බාර දුන්නම අයියාගේ ලෙඩේ සනීප වෙනවායි කියලා නේද? ඒක එහෙමනේ විශ්වාස කරන්නේ. මම විශ්වාස කළත් නොකළත් එහෙම කියන්නේ මන් නෙවෙයි. මේ ලෙඩේ හොඳ කරන්න ඉදිරිපත් වෙලා ඉන්න අය. අයියා මේ ගෑන් ළමයා හොයන්නේ ඒක නිසායි. මං හිතන්නේ මිස්ටර් ජයම්පතිට ඕන උත්තරේ දැන් හම්බ වෙන්න ඇති.
ගයිනි කොහෙද මෙයන්? මොකද මේ වෙලා තියෙන්නේ? දැන් අද රත්තරන් බඩු බලන්න යන දාගත්ත නේද? මම ඔක්කොම වැඩ නවත්ත ලොගලෙන් ගෙදර ගියා. ඔයා ගෙදර නෑ. මොකදනේ වෙලා තියෙන්නේ? මට මුකුත් වෙලා නෑ. දැන් අපි රත්තරන් බඩු බලන්න යන්නේ නැද්ද? රත්තරන් බඩු? දැන් මම උඹ කසාද බඳිනකොට උඹේ බෙල්ලට දාන්නේ පොල් කටු මාලයක්ද? මට වගේ මාලයක් ඕනෙත් නැහැ මුද්දක් ඕනෙත් නැහැ. මට වෙන්නේ ඔයාගේ විගඩන් නොදැක්ක වගේ ඉඳගෙන ඔයා දාන මුද්දක් දාගෙන ගෙදෙට්ටලා හුල්ල හුල්ල ඉන්න. මම ඒක දන්නවා. මේ කොහොමද වෙලාදී? මං කවදාවත් මගේ කටින් කියන්න හිතපු නැති දේවල් දැන් මගේ කටින් පිට වෙනවා. ඒ ඇයිද කියලා ඔයාට හොඳට තේරෙයි. ඔයාගේ හිතෙන් තට්ටු කරලා බැලුව දවසට. කෝ කිසි දෙයක් තේරෙන්නේ නැහැ නේ ඈ? SLT non-stop broadband ඉන්න වැඩි වෙන free loyalty data. ওই දිසානායක කියන මනුස්සයාට පිස්සුනාට අපිට පිස්සු නැහනේ. ඌ ඔයකට කියන්නේ හිස්ටීරියා කියලා. ඒ මනුස්සයාට ලෙඩක්. ඒ වුණාට මට බයයි යන්නේ. මොකටද බය වෙන්නේ? ආ මොකටද බය වෙන්නේ? ඒ වටත් බයයි දෝය දිසානායක කියන පිස්සු මනුස්සයාට වගේ අපේ ඇඟටත් මැරිච්ච මිනිස්සු වෙයි කියලා. මේ ඕකට කියන්නේ ද්වන්ද පුද්ගලභාවය කියලා. ඒ කියන්නේ මේ ඩුවල් පර්සනලිටි. ඕක මේ සයිකොටික් ලෙඩක්. මම හිමි